are watching Educational Broadcasting Channel. ක්‍රිකට් ගැන කතා කරන අපේ වැඩසටහන් මාලාවේ තුන්වැනි වැඩසටහනට අපි එන්නේ. විශේෂයෙන්ම ඔබට මතකයි ලෝකයේ වැඩිම කාලයක් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කළ ක්‍රීඩකයා ඉන්නේ ශ්‍රී ලංකාවේ. ඔහු තමයි අද අපිත් එක්ක අපේ මේ කතාබහට එකතු වෙන්නේ සුවංචි මතදායක. වෙනත වගේම සුවංචිත් එක්ක ඔහුගේ අත්දැකීම් බෙදා හදා ගන්න ගමන් අපි සූදානම්ින් ඉන්න ක්‍රිකට් ක්‍රීඩාවට අත්‍යවශ්‍යයෙන් වැදගත් වූ විවිධ කාරණා කිහිපයක් පිළිබඳව ඔබත් සමග කරුණු කාරණා බෙදා හදා ගන්න. දැන් සුවංචි අපි කතා කළ අවසන් වැඩසටහනේදී අපි කතා කරා ඔබේ ජාත්‍යන්තර අත්දැකීම් ගැන. තොල් දැන් ජාත්‍යන්තර අත්දැකීම් අරගෙන ඇවිල්ලා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා කරද්දී ඔබට මොන වගේ වටපිටාවක්ද මේ නිර්මාණය වුනේ? එතනදී ඇත්තරම මේ වදිර හොඳ පොයින්ට් එකක් තියෙනවා. මේ මේ අත්දැකීම් ලබා ගන්න එකේ වාසිය දැන් මම මේ ක්‍රීඩා කරද්දී දැන් පිටිකරන්නට ගියාම මට අර කඩුල්ලේ රැඳී සිටිලා මේ ලකුණු රැස් කර ගැනීමේ ලොකු වැදගත්කමක් දැනුනේ. ඒ කියන්නේ මේ බෝල්ට ගහලා ආයෙ වගහලා අතරේ වගහලා නිකන් ඒ වගේ තමයි නිකන් හිතුනේ. අර පොඩි එන්ජොයි කරන්න නැත්නම් ක්‍රවුඩ් එක එන්ජොයි කරන්න එහෙම තමයි ගහන්න ඒ කාලේ ගැහුවේ. නමුත් අර මේ වෘත්තියේම ක්‍රිකට් ක්‍රීඩකෙක් වශයෙන් දැන් ඉංග්‍රාන්තයේ වගේ තැනකට ගියාම තමයි තේරුම් ගත්තේ මේ කඩුල්ලේ රැඳී සිටීම කොයිතරම් වැදගත්ද. මේ ඒ රැඳී සිටීම නිසා තරක කොච්චර ජයග්‍රහණය කරන්න පුළුවන්ද? සහ තමන්ගේ නමට වැලියු එක වැඩි කරගන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න පුළුවන් වුණා. මොකද දැන් මම ප්‍රොෆෙෂනල් ඇඩ් ගියාම දැන් මට තමයි තියෙන වගකීම. දැන් මට ඔක වුණා මොකද ගිය මුල් කාලේ මම මාත්තර විදිහට ගහලා අවුට් වුණාන් පස්සේ ගොඩක් ඇවිල්ලා ඉතින් ඒක ක්ලබ් වල කර්මනාකරුවන් නායකින් ඉවිලිකෝ අපෝ අවුට් වෙන්න බෑ එහෙම. ඌවා තමයි මේක ගහන්න ඕන මැච් පෙරදුනා. ඉතින් ඌවා තමයි මේක ඉන්න ඕන කියලා අර ඒක ඒගොල්ලන් කිව්වා. ඒකට තමයි මට තේරුණා රයිට්. මම තමයි මෙතන ඉන්න ප්ලේයර්. මම ක්‍රීඩා කරොත් තමයි මේ කණ්ඩායම ජයග්‍රහණය කරන්නේ. ඉතින් ඒ වගේ අර මේ 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 වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවේ මේ ක්‍රිකට් ක්‍රීඩාවේ වැදගත්කම දැනගත්තා. ඉතින් මම ලංකාවට ආවන් පස්සේ තමයි මම ක්‍රියාත්මක වුණේ. ඊට පස්සේ විකට් එක විසික් කරන්න කැමති නෑ. පුළුවන් තරම් නොදෙවි ක්‍රීඩා කරන්න උත්සාහ කරනවා. ලකුණු ලබා ගන්න තමයි උත්තරම බලාගෙන ඉන්නේ. දැන් මට මතක් වෙනවා ඔක කියද්දී අරවින්ද සිල්ලා කියනවා අරවින්ද සිල්ලාගේ අහනවා ඔයා පිටිකරන්නට යන්න ඉස්සෙල්ලා ඔයා මොනවද හිතන්නේ කියලා. එයා ගත් කරනම කියන්නේ මැද ඉන්න පිටිකරුවෙන් කවුරුර කෙනෙක් අවුට් වෙනවා නම් දකින්න තමයි ආස කියලා. ඉතින් එයා ඒක කියන්නේ එතනදී එයා කියන්නේ යට මැදට යන්න ඕනේ කියන එක. ඉතින් මම අරවින්දත් එක්ක ඒක ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කළා දින සමා දකලා තිනා ඔගේ ඇටිටියුඩ් ආකල්ප කොහොමද කියන එක. ඉතින් ඌට යන්න ඕනේ මැද. ඌට ඉන්න ඕනේ මැද. ඌට අවශ්‍ය නැහැ පැවිලින් එකට ඇවිල්ලා. දැන් ඔබ පෙර වැඩසටහනේ කතා කරා දැවි ගියාම මොනවද හිතෙන්නේ කියන එක අරවින්ද සිල්ලා ගාව නැහැ. ඔහුට තියෙන්නේ මැදට ගියාම මොකද කරන්න කියන්නේ. ඊට පස්සේ ඌ අදවි ගියාම මොන විදියට මේ දුක් වෙලා බැක් ගොඩේ කලයි වගේ වැඩ කරනවා. මොකද ඒ තරම් අමාරුයි දැවි ගියාම. ඒක අපිටත් ඇති වුණා එංගලන්තෙ ගිහිල්ලා මේ ලීග් ක්‍රීඩා කරා. සෝනි දැන් අර ඔබ කියපු කාරණයට හොඳ උදාහරණයක් මට හිතෙන අරවින්ද සිල්වා. ඔහු ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කරද්දී ඇතැම් අවස්ථාවලදී ඔහුගේ කඩුල්ල ගැන ඒතරම් අවධානයක් යොමු කළේ නැහැ. මට මම නිවැරදි නම් මුල් කාලේදී ඔහු තමයි අර ටෙස්ට් ක්‍රිකට් තරගයක් 6 පාරක් දින ආරම්භ කරපු ප්‍රතිකරව ලක්කා වින්න. හැබැයි ඔහු කෙන් ප්‍රාන්තයට ක්‍රීඩා කරාට පස්සේ ඔහුගේ ප්‍රතිකරණේ ලොකු වෙනසක් සිද්ධ වෙනවා. එක්සැක්ට්ලි. හරියටම අර දැන් හිතන්න දන්නවා දැන් මං කීප කාරණේ ගැලපෙනවා හරියටම. ඔහු ඔය මේ කෙන් ප්‍රාන්තයට ගිය මුලදී ඔහු ලකුණු ලබා ගන්නෑ. ඔහු සෑහෙන අඩු ලකුණු ලබා ගන්නකොට බින්දු වැඩි ප්‍රමාණයක් ලබා ගන්න නම් තෝකම් විවියන් රිචඩ්ස් මං හිතන මගේ මතකේ හැටියට විවියන් රිචඩ්ස් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ගැරි සෝක්ස් කවුරු එක්කෙනෙක් හම්බෙලා කියනවා පුතා ඔබ මේ ගහන්නේ කියලා. ඒ වෙලේ අරවින්ද කියලා දෙනවා මේ ලීග් ක්‍රිකට් එකේ ගහන ක්‍රමය. එච්චරදී අරවින්ද ඉගෙන ගන්නවා ක්‍රීඩා පිටියේ රැඳී සිටින ලකුණු රැස් ගන්න. ඊට පස්සේ ඔහු කෙලින්ම එංගලන්තයෙන් යන්නේ පාකිස්තානයට. පළවෙනි ටෙස්ට් තරගයේ ඉම්රාන් ඛාන් වකා යුනුස් වගේ පන්දියවන්න සිටිද්දිත් ඔහු ශතක දෙකක් ලබා ගන්න ඉනිංස් එකේදී. ඉතින් ඒ වගේ වෙනසක් සිද්ධ වෙනවා. ඒ වගේ ලීග් ක්‍රිකට් එකේ නැත්තම් ප්‍රොෆෙෂනල් ක්‍රිකට් ගහන්න ගියා. දැන් ඔබේ අත්දැකීම් අතර තමයි අපි මේ කතා බහ අරගෙන යන්නේ. ඔබ නමක් කියනවා විවියන් රිචඩ්ස්. මට මතකයට නැගෙනවා විවියන් රිචඩ්ස් පන්දුවට පහර දෙද්දී කිසිම දවසක මම දැකලා නැහැ මේ හිස්වසුමක් පළඳිනවා. ආරක්ෂිත හිස්වසුමක් පළඳිනවා. හැබැයි දැන් ඉන්න ක්‍රීඩකයෝ බොහෝ ක්‍රීඩකයෝ ඔබත් ඇතුළු බොහෝ විට ආරක්ෂිත හිස්වසුම් පළඳිනවා. ඇයි මේක පළඳින්නේ? මොකක්ද මේ තියෙන ප්‍රතිලාභය? ඔව් දැන් මේ හෙල්මට් එක ගත්තොත් අපි හෙල්මට් එක හෙජ්ජර් එක කියලා කියන්නේ. දැන් මේක දැන් මේ පන්දුව දැන් ඔබ මං හිතන්නේ වදිනවා ඔබ ඔය පන්දුවෙන් පොඩක්
ගොඩක් ඔළුවට තට්ටුවක් දාගන්න. එතකොට තේරෙයි මේකේ වටිනාකම. ඉතින් මේක එකම දේ තමයි ආරක්ෂාව. මොකද දැන් පන්දු යවන්නන් 150 150ට වැඩි පන්දු යවන ඉතින් මේ පන්දුවක් බැරි වෙලාවත් ඔළුවේ වැදුනොත් ජීවිතක්ෂයට පත් වෙන්න පුළුවන්. මම දැන් ඔස්ට්‍රේලියා ක්‍රීඩකෙක් මේ මෑතකදී එහෙම වුණා. සිලිප්ස්. ඔව්. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම දැන් මෙය දැමිය යුතුයි. මරණයෙන් පස්සේ මේ ආරක්ෂිත ඉස්රසූමට තවත් කොටසක් එකතු වෙනවා. ඔව් මේ පිටිපස්සෙන් කොටසක් එකතු වෙනවා. මොකද අපි මෙහෙම ඩක් කරද්දි ගොඩක් කරාට බීබී හරිය වදි කියන මේකද මේකේ මේ මේ හෙල්මට් එක අවශ්‍යතම මදි. මේ පිටිපස්සේ කෑල්ලක් නැහැ. දැන් අලුත් එකේ කෑල්ලක් තියෙනවා. ඒ කියනකොට මෙහෙම ඩක් කරද්දි මේ මෙතන වදිනොත් ඔබ ආරක්ෂක. ඉතින් මේ විවියන් රිජිඩ්ස් හෙල්මට් එක දැම්මේ නැහැ. ඒක තමයි අර මං කිව්ව කන්ෆිඩන්ස් එක. ඒ විශ්වාසය තියෙනවා හෙල්මට් එක නැතුව ඒ බවුන්සර් පන්දුවට උට ගහන්න ඒ මොකගේ උපක්‍රමයේ තිබෙනවා. කියන්නේ උට කුල් පහර ලැගීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ කාලේ හිටියා ඉතාමත් ප්‍රබල වේග පන්දුවක් බවුන්සර් පන්දුවක් ලකන්න ඉතාමත් ප්‍රබල වේග පන්දුවක් හිටියා. ඩෙනිස් කෙලිගා, ජෙෆ් තොම්සන්ලා අපි කතා කරනකොට බටහිරින් දී කොදේව ක්‍රීඩකයෝ හැබැයි උට බටහිරින් දී කොදේව ක්‍රීඩකයෝ පන්දුවක් ජාත්‍යන්තර ස්තරෙදී නෙවෙයි. කෙසේ වෙතත් එවැනි පන්දුවක් නම් ඉන්නකොට හිස්වසුමකින් තොරව ක්‍රීඩා කරන ඒකදී නවා ඔබට මට උනත් පුළුවන් සිසතුන් නැතුව ක්‍රීඩා කරන්න. හැබැයි තින් අර බවුසර් පන්දු කාව ඉතින් ඩක් කරන්න එන්නතන හැමෙන්න සහ පුල් පාර එල්ල කරන්න ඔබට පුළුවන්. දැන් සුවන්ජි මට වෙනත් ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් ක්‍රිකට් ක්‍රීඩාව වෘත්තීය ස්වභාවයට එන්න එන්න දැන් අපි හිතමුකෝ පන්දු යවන්නෙක් දකිනවා ආරක්ෂිත හිස්වසුමක් නැතිව ක්‍රීඩා කරන ක්‍රීඩකෙක්. ඔහු ඉගෙන සමහරට මුල් කාලේදී ටිකක් හිතන්න පුළුවන් ආ මේ ඔළුව පරිස්සම් කරගෙන නැහැ. ඒකින්ද මං හිතට ඇටැක් කළ යුතු නැහැ. හැබැයි දැන් වෙනකොට ඒකත් වෙනස් නේ. දැන් ගොඩක් රට ඉතින් හෙල්මට් එකක් නැතුව ඉන්නේ නැහැ. තාවුත් එහෙම ඉතින් වේග පන්දු යවන්න හිතනවා. ඉතින් ඒගොල්ලන්ට කරන පොඩි අපහසයක් වගේ කියලා හිතනවා. ඉතින් ඒ නිසා බලනවා මේ බවුන්සර් පන්දු යවලම මේ පොඩ කරන්නේ බය කරන්න වගේ දෙයක් කරනවා. දැන් ක්‍රීඩා ස්වභාව වෙනස් වුණා. ඉස්සර තිබුණා සොන්ජි මතයක් වේග පන්දු යවන්නේ තවත් වේග පන්දු යවන්නේ ප්‍රතිකරණයට ආවට පස්සේ උන්ට බවුන්සර් පන්දුවක් යවන්නේ නැහැ කියලා. එතනදී ඉතින් සදාචාරාත්මක ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් දෙන්නම පාස්වර්ඩ්ස්ලා ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඒක කරන්නේ නැහැ. හැබැයි බැරි වෙලාවත් බවුන්සර් එකක් දැම්මුත් එමෙ ඉතින් අර ඇත්තටම බවුන්සර් එකක් දාලා ඒ වගේ අපි ඉන්සිඩන්ට් වල තරම් දැකලා තියෙනවා. මොකද දැන් ඔබේ අත්දැකීමට ඊට පස්සේ දැන් අර ජාත්‍යන්තර අත්දැකීම් අරගෙන ලංකාවට එනකොට ඔබට හොඳ පසුබිමක් නිර්මාණය වෙනවා ලංකාව. ඊට පස්සේ ඔබ කඩුල්ල ලබා නොදී පන්දුවට පහර දෙන්න උත්සාහ කරනවා. මේ අතරේ ඔබ හොඳම ඉනිම ක්‍රියාත්මක කරනවද? ඉනිම කීපයක්ම ක්‍රියාත්මක කරා. ඒත් හොඳම ඉනිම මොනවද? ඔමන් පතර බීආර් කණ්ඩායමට එරිය ලකුණු 86ක් ලබා ගත්තා. ඒ වගේම මේ වසර දෙකකට ඉස්සෙල්ලා කතුල් කණ්ඩායමට එරිය ලකුණු 96ක් නොදවි ලබා ගත්තා. පන්දු යැවීමේදී මොන වගේ දස්කමක් දුක්? ඊට පස්සේ මම කියන්නේ ජාත්‍යන්තර අධ්‍යක්ෂක වලින් පස්සේ ලංකා විශාල කඩු ප්‍රමාණයක් ලබා ගත්තා. විශේෂයෙන්ම කඩු 7 8 9 5 කියන එක සාමාන්‍ය දෙයක් බවට පත් වුණා. වඩා කැමති කඩුළු දඩේ මොකක්ද? මම දැන් බීආර් කණ්ඩායමේ තරගයේ තමයි මාසම තරගයේ කඩු 12ක් ලබා ගත්ත මේ තරගයේ වගේම ඉතින් ලකුණු 86ක් ලබා ගත්තා. දැන් මම ප්‍රශ්නයක් අහනවා. පන්දු යැවීමේදී මේ පන්දු දෙකෙන් වඩා කැමති පන්දුව මොකක්ද? අතු පන්දුව. එයි ඒ තුන. ඔව් මේ පන්දුව ගත්තොත් එහෙම මේ මෙහි මන්දන විශේෂත්වයක් තියෙනවා. මේ පැහැ එක පැත්තක් වැඩිපුර පැහැ ගන්න පුළුවන්, චයින් කරන්න පුළුවන්. ඒ වගේම පන්දුව දඟ කවන්නත් පුළුවන්. මේ පන්දුව ලයිව් ගතියක් තියෙනවා. දැන් සුදු පන්දුවට වැඩිය. මොකද මේ පන්දුව අපිට පැහැය ලබා ගන්න පුළුවන් ඕනම වෙලාවක. මේ පන්දුව ආර 3 4 ගියාට මේ පැහැය යනවා. ඒ පැහැය ගියාම මේකේ මේ පන්දුව ටිකක් තියෙනවා. මේක දැන් අලුත් ගතිය වැඩි. දැන් මේක ටිකක් වෙලා ගියාම මේකේ පැහැය යනවා. මේ ආකාරයට පැහැය අඩු වෙනවා. එතකොට අපි කරන්නේ මේක පැත්තක් ෂයින් කරගන්න. ඒ කියන්නේ එක පැත්තක් ෂයින් වෙනවා, එක පැත්තක් ෂයින් නොකර තියාගන්න. ඒක අනිවාර්යෙන් කර යුතුයි. මම හිතන්නේ මේ කණ්ඩායම එකතු වෙලා තීරණය කරනවා නේද කොයි පැත්තද ෂයින් කරන්නේ, කොයි පැත්තද සාමාන්‍ය විදිහට තියාගන්නේ? ඔව් පන්දු වාර කීපයක් ගියාම තේරෙනවා වැඩිපුර ෂයින් එක ගිය පැත්තක් බැලුවොත් එහෙනම් මේ පැත්ත නැතුව අනිත් පැත්ත ෂයින් කරනවා. ඒක පොඩ්ඩක් කතා කරගන්න ටීම් එකේ රයිට් අපි මෙන්න මේ පැත්ත තමයි ෂයින් කරන්න කියලා ඒ පැත්තද ෂයින් කරනවා. දැන් මේ
වෙනත් මේ මේකට අදාළ නැහැ කොහෙත්ම දැන් පටවෝ ෂයින් කරන්න බොහෝ විට මේ අපි දකිනවා සමහර ක්‍රීඩිකෝ ඉන්නවා කියලා ගන්න සමහර ක්‍රීඩිකෝ ගාඩිය ගන්න අපි දැකලා තියෙනවා අර කට් සිම්කොක්ස් එහෙම ඔහුගේ අතට යටින් මේ මේ කමිස්සේ අතට යටින් පන්දුව දාලා ඊට පස්සේ පන්දුව ෂයින් කරන්න උත්සාහ කරන අවස්ථා තියෙනවා හැබැයි දැන් අලුත් ක්‍රමයක් යටතේ අලුත් නීති රීති මත තම අලුත් කොන්දේසි යටතේ මේ ඉදිරියට එන තරගවලදී පන්දුව ෂයින් කරන්න කියලා ගන්න හම්බ වෙන්නේ නැහැ ඒක ලොකු ආවාසියක් මොකද පන්දුවේ මේ 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 පන්දු වාර කීපයක් ගියාට පස්සේ පන්දුවේ මේ පෑය යනවා ඒකෝර එක පැත්තක් අනිවාර්යයෙන්ම ෂයින් කරන්න ඕනේ මම හිතන්නේ එනම් ෂයින් කරන්න වෙන මොනාරි මේ ඩ්‍රයිවර් මේ මේ මොකක්ද මේකක් දෙන්න වෙනවා දැන් සුවංචි මේ රතු පන්දුව ගත්තොත් එහෙම රතු පන්දු වර්ග තුනක් අපි දන්නවා ක්‍රිකට් ගහන්න භාවිත කරන රතු පන්දු වර්ග තුනක් තියෙනවා එකක් කොකබුරා පන්දුව අපි මේ නම් වලින් කියමු කොකබුරා පන්දුව ඊට පස්සේ ඉන්දියාවේ ක්‍රීඩා කරනවා නම් එස්ජී පන්දුව ඊට පස්සේ එංගලන්තයට යනවා නම් ඩියුක් පන්දුව මේ පන්දු තුන අතර වෙනස මොකක්ද? ඩියුක් පන්දු ගත්තොත් එහෙම ටිකක් මේ ෂයින් එක යනවා අඩුයි. ඒ වගේම ඒකේ සීම් එක තදයි. එතකොට කොකබුරා පන්දු ගත්තොත් එම මේ පවර පන්දුවක් විතර කීප වෙනවා පුළුවන්. එතන මේක කොකබුරා පන්දුවක් කියලා. මේ සීම් එක ටිකක් පොඩ්ඩක් මේ පැතලී චුට්ටක් විතර ටිකක් ලොකුයි වගේ අපිට පේනවා නිකන් අපි PV ඇසට ඊටමතරව ඒ කොමර පන්දුවේ එක පැත්තක් හොඳට ෂයින් කරන්න පුළුවන්. SD පන්දුව නම් ඇතර ඉන්දියාව විශේෂයෙන්ම මේ ඒගොල්ලන් භාවිත කරන පන්දුවක්. ඒකෙත් ඉක්මනින්ම ෂයින් එක යනවා. ඒ වගේම නැවත ෂයින් කරලා ගන්න ඕනේ. මම හිතන්නේ ආපහු පන්දුවර 15කට විතර පස්සේ මේ පන්දුවේ පැහැය ගන්න පුළුවන් හොඳට මේ ෂයින් කරලා ගත්තම පන්දුවේ රිවර්ස් එකක් ගන්න පුළුවන්. කියන්නේ පන්දුව අනිත් පැත්තට දෝලණය කරන්න පුළුවන්. ඔබ හොඳට මතක තියාගන්නට ඕන කාරණේ තමයි මේ පන්දුවේ ස්වභාවය නම උපදමීමේ ක්‍රියාවලිය කුමක්කවත් මේ පන්දුවට නිශ්චිත බරක් සහ නිශ්චිත හැඩයක් තියෙනවා. ඒකත් එක තමයි ක්‍රීඩා කරන්න වෙන්නේ. ඔව්. සාමාන්‍යයි සාමාන්‍ය පන්දුව. සාමාන්‍ය ජාත්‍යන්තර තරග සාපලොත්තර ක්‍රීඩා කරන පන්දුව. දැන් සුදු පන්දුවට ඇයි අකමැති? දැන් ඔබට පෑදෙනුම් පේනදි දැන් මේ සුදු පන්දුව මේක නම් පන්දු ආර 30ක් විතර මේ පාවිච්චි කරපු පන්දුවක් මේ මේ පැහැ ඉක්මනින් යනවා. මේ මොනහර එකකට වැදුනත් මේ ටක් ගාලා මේකේ අපිට මේ සුදු පැහැති මේ 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 මේක තියාගන්න බෑ මේ ආලෙපේ. ඉතින් ඒකයි අනිත් එක මේ සුදු පන්දුව මේ ගොඩක් වෙලාවට මේ ටිකක් හાર્ඩ්නස් ගතිය වැඩි. මට තේරෙන විදිහට මොකද මේ සුදු පන්දුව තමයි අපි IPL හැමදාම වගේ ක්‍රීඩා කරන්න විශේෂයෙන් වන් ඩේ ලිමිටඩ් තරග ඔක්කොම ක්‍රීඩා කරන සුදු පන්දුව මේ පිටිකරවන්ට වාසිදායක විදිහට තමයි සුදු පන්දුව තියෙන්නේ. දැන් අපි දන්නවා සුදු පන්දුව හඳුන්වා දීලා ක්‍රිකට් තරග ක්‍රීඩා කරන්න ගත්තට පස්සේ එක් දින තරගවලදී පන්දුවර 30 පමණ පස්සේ පන්දුව මාරු කළා. ඊට පස්සේ ක්‍රමයක් ආවා දෙපැත්තෙන් අලුත් සුදු පන්දු දෙකක් පාවිච්චි කරා. ඔය ඒක තමයි මේ පැහැ යනින්ද තමයි මේ පාය කියන්නේ කන්ට්‍රෝල් කරන්නම බෑ. දැන් මේ ඔබද මේ රතු පන්දුවේ දකින්නවා මේ ඕවාගේ වුණොත් එහෙම ටිකක් මොනවාරි කරන්න පුළුවන් සුදු පන්දුවේ බෑ. ඒක නිසා තමයි දෙපැත්තෙන්ම මේ පන්දු දෙකක් පාවිච්චි කරන්නේ. හොඳයි දැන් තවත් පන්දුවක් තියෙනවා අපි ගාව මේ පන්දුව තැඹිලි පාටයි දැන් සාමාන්‍යයෙන් අපි ක්‍රීඩා කරනකොට පාවිච්චි කරන පන්දු වර්ණ තුනක් තියෙනවා ඒ වර්ණ තුන තමයි එකක් රතු එකක් සුදු අනිත් පන්දුව රෝස පාට හැබැයි මේ තැඹිලි පන්දුව ඔබට මතක ඇති මේ තැඹිලි පන්දුව රෝස පැහැති පන්දුව ක්‍රීඩාවට තෝරා ගන්නට කලින් පර්යේෂණ මට්ටමේ පන්දු කිහිපයක් තිබුණා එකක් තමයි කහ පැහැති පන්දුව ඊට පස්සේ තැඹිලි පැහැති පන්දුව ඊට පස්සේ රෝස පැහැති පන්දුව අවසානයේ තියෙනවා ක්ලාජාපතර පන්දු රෝස පැහැති පන්දුව ඉතකරන්නේ මේ තැඹිලි පැහැති පන්දුව මේ පන්දුවත් එක්ක මතකයක් ඇති සමහරට ඔය වන්දනේ කරලා තිය ක්‍රීඩා කරපු තරගයේ ඔව් මේ පන්දුවේ විශේෂත්වය මොකක්ද මේකෙත් එතරම් විශේෂත්වයක් නැහැ අර වගේම තමයි මේගොල්ලන් අර බැලුවේ මේ පැහැය වෙනස් කළා මොකක් හරි කරන්න පුළුවන්ද කියන එක ඒ විශේෂත්වය තිබෙන නිසා තමයි මේගොල්ලන් මේක භාවිතයට ගත්තේ නැත්තේ දැන් අර විශේෂයෙන්ම දැන් ටෙස්ට් ක්‍රිකට් තරගයකදී සුදු පන්දුවෙන් රාත්‍රී ක්‍රීඩා කරද්දී ටිකක් අපහසුතාවක් තියෙන්නට පුළුවන් ඒ නිසා අර දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරග සංකල්පයත් එක්ක තමයි මේ පන්දු අත්දබලන්නේ රෝස පාර පන්දු එන්නේ දිවා රාත්‍රී තරග දැන් ඊළඟට ඔබ බලන ඇති මේ මොනවද මේ තියෙන්නේ කියලා. දැන් පන්දුව තියනවා පන්දුවට හරියන පිත්තක් තියන්නට බෑ. දැන් පිත්තක් කොහමද තෝරගන්නේ සුවච්ච? ඒකෙදී අපි ගත්තොත් එහෙම මෙහිදී ගොඩක් වෙලාට එකක් තමයි Taman පාවිච්චි කරන පිත්තේ බර. ඒ බර අනුව තීරණය කරන්න ඕනේ බර වැඩි එකක්ද බර අඩු එකක්ද කියන එක ඉස්සලා. ඊට පස්සේ අපි පිත්තේ
ගොඩකට වාක්‍ය බලනවා ඒ සාමාන්‍යයෙන් අපි මේ පිටක් හදද්දී මේ ලීය ගොඩක් වෙලාවට මේ මේක දින අපි මේ ඉරි ප්‍රමාණය මේ ඉරි ප්‍රමාණය වැඩි නම් ඒ පිට හොඳයි කියලා කියන ඉතින් මේ එහෙම ඉරි ප්‍රමාණය වැඩි පිටි ගොඩක් රට මිල අධිකයි ඒ මොකද ඒ ගස හොඳටම මේ මෝරලා තියෙද්දි තමයි මේ පිටි මේ නිර්මාණය කරන්නේ ඊට අමතරව මේ ඉරි අඩුවේ වතියි කියන්නේ ගස මෝරන්න කලින් ඒගොල්ලන් ගස් කපලා පිටි හදන වෙලාවල් තියෙනවා මොකද මේ අඩු ගානකට දෙන්න හැබැයි තින් ඒ පිටිත් පාවිච්චි කරන්න පුළුවන් වැඩි කාලයක් නෙමෙයි ඔය එක සීසන් එකක් දෙකක් විතර පාවිච්චි කරන්න පුළුවන් උන්දර සීසන් කරලා ගත්තොත් ඔයිල් කරලා සීසන් කරලා ගත්තොත් ඉතින් පිටත් තෝරගද්දීත් ලිම්ම තෝරගන්න අපි බර අනු තමයි ගන්න ඕනේ තවන්ට උස්සන්න පුළුවන් බරක් තියෙනවා කියලා කියනවා ඒක මේ විතර අල්ලනවා එහෙම නැත්නම් මේ මට ට්‍රිප් වෙනවා කියලා අපි කියනවා ඒ තමයි බරක් තියෙන පිට බිමට ගහලා ගත්තම් ඒ එහෙම තමයි සැකරට ගිහිල්ලා අපි වැත්තෝල්ලා ගන්න. දැන් සාමාන්‍යයෙන් ඔබ ක්‍රීඩා කරද්දී ඔබ මා දන්නේ ඔබ තරග කීයකට ක්‍රීඩා කරලා තියෙනවද කියලා සංඛ්‍යාත්මකව කියන්න පුළුවන්ද? පළමු පෙළ තරග මෙච්චර ප්‍රමාණ ක්‍රීඩා කළා කියලා. පළමු පෙළ තරග ගත්තොත් එහෙම දැන් මගේ ක්වික් ඉන්ෆෝ එකේ තියෙන්නේ නම් 133ක්. හැබැයි ඔක ඊට වැඩිය වැඩි වෙන්න ඕනේ මොකද අපි කියන ක්‍රීඩා කරපු සමාන තරග ඔකේ මේ ක්වික් ඉන්ෆෝ එකට ඇවිල්ලා නැහැ මේ ස්කෝ කාඩ් නැති නිසා. ක්‍රිකට් පොයින්ට් නේ 95 පස්සේ ඊට අමතරව සමහර තරගාවලි මේගොල්ලෝ නම් කරා පළුම් පෙළ නැහැ කියලා එහෙමත් තරග වල කීපයක් තරගාවලි කීපයක් තිබුණා ඉතින් ඔක්කොම ගත්තොත් එහෙම එතන ක්‍රීඩා කරලා ඇති 250කට වැඩිය. දැන් මේ 250 ක්‍රීඩා කරද්දී ඔබ සාමාන්‍යයෙන් පිටි කීයක් විතර භාවිත කළා? මම හිතන්නේ පිටි 15ක් ඉස්සක් විතර භාවිත කළා. සාමාන්‍ය බරක් උච්චාරු මේ පිටි එක එක බර තියෙනවා ඒක 2.5 දෙක නමෝ ඔබ පාවිච්චි මම ටිකක් බර වැඩි පිටි තමයි පාවිච්චි කරන්නේ හේතුව ඒ හේතුව මම පිටි කරන්නේ ගොඩක් කරාට මේ අවසන් පිටි කරු ලැස්තියි තමයි බැට් කරේදී ගොඩක් කරාට ඒ වෙලාවට ඉන්න ස්පිනර්ස්ලා තී ස්පිනර්ස්ලා ඉදී මේ බර වැඩි පිටි පාවිච්චි කරොත් අපිට මේ ලකුණු රස් කරන්න පුළුවන් පොඩි ඒගොල්ලන් හිමි පන්දු යවන්නේ ඉතින් ඒ ටිකක් කොහොමද හයියෙන් ගහන්න නම් ටිකක් බර වැඩි බැට්ටක් තිබ්බොත් අපිට ඒ ප්‍රතිඵල ගන්න දැන් ඒකෙන් කියන්නේ වේග පන්දු යවන්නේ පන්දු යවද්දී බර අඩු පිටතකින් පහර දෙන්න කියලා. බොහෝ විට එහෙම තමයි අපි කියන්නේ මොකද හේතුව ඉක්මනින්ම පිට ඔසවාගෙන පහරක් එල්ල කරන්න වෙලාව තියෙනවා. ඉතින් දැන් මොතරේදී ඔබ ප්‍රශ්නයක් අහයි සදින් ටෙන්ඩුල්කාගේ පිට බර වැඩි නේ කියලා. එකම ක්විස් ගේම. ඒක ඇවිල්ලා ඒ පුද්ගලයාට ඒක උස්සලා ඉක්මනින් ගේන්න පුළුවන් නම් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මම හරියටම මම හිතන්නේ කිලෝග්‍රෑම් 3000ක් වරයි සදින් පිට. ඔව්. ඉතින් යා ඒකට පුරුදු වෙනවා. ඒ පුරුදු වෙලා එහෙම ගහන්න පුළුවන් එක ප්‍රශ්නයක් නැහැ. ඉතින් හැබැයි බොහෝ විට දැන් ඒක තීරණය වෙන්නේ ඔබ පුහුණු වීමෙදි බලන්න ඕන චෙක් කළා වාගේ බර වැඩි පිටෙන් වේග පන්දු යවන්නට ඉක්මනින් ගෙනලා ගහන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒක සාර්ථක නැත්නම් බලනවා බර අඩු පිට කරන් ගහද්දි එතනදී සාර්ථක කරනවා නම් එතකොට ඒක තීරණය කරනවා එනම් බර අඩු පිටෙන් යන්න ඕනේ කියලා. මේකෙන් අපි කතා කරන්න සූදානම් ඔබට පෙන්නනවා සුවංජි පහරවල් කිහිපයක් එල්ල කරන ආකාරය ඉදිරි පාදයේ පහරවල් තියෙනවා පසු පාදයේ පහරවල් තියෙනවා මේ සියල්ල සුවංජි පෙන්නන්නට සූදානම් වෙන්නේ ඔහු ක්‍රීඩා කළ ආකාරය ඔහු පන්දු යවන ආකාරය පන්දු ග්‍රහණය කරන්නේ කෙසේද පිත්ත ග්‍රහණය කරන්නේ කෙසේද මේ උපාංග භාවිත කරන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව ඔබෝදනවත් කරන්න සූදානම් දැන් සුවංජි මේ පා ආවරණය තෝරා ගන්න පාවරණ අපි දන්නවා පාදේ පන්දුව වදිනව බොහෝ වෙලාවට සමහර වෙලාවට පිටිකරුවෙක් දැවියාමටත් හේතුවක් වෙනවා මේ අර පිත්ත නැතුව පාදේ වදිනව පන්දුව අපි කියන LBW නැහැ නැත්නම් කඩුල්ල මොහතරින් වරදට අසුනක් මේ ඇත්තටම කොහොමද පාවරණයක් තෝරාගන්නේ සහ පාවරණේ වැදගත්කම පාවරණ තෝරාගද්දී එහෙම විශේෂත්වයක් නැහැ දැන් මම නම් තෝරාගද්දී ටික බරාඩු පාවරණ තෝරාගන්නවා හේතුව මේ පාවරණ දාගෙන දුවන්න ඕනේ ඉතින් ඒ දැන් ඔබ දැන් අපි දන්න අපි ඉතල ගමේ ක්‍රිකට් ගහද්දී එහෙම පහවරණ තිබ්බේ නැහැ. හැබැයි අපි වේගෙන් දිව්වා. එතනදී ඔබ ලකුණු දෙකක් ලබා ගන්න අවස්ථාව පහවරණ නිසා එකම අංක සිර වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ පහවරණේ බර අඩු ගත්තා මම පාවිච්චි කරන්නේ හේතුව වේගෙන් දිව්වා කටුවතර දිව යන්න. හැබැයි ඉතින් මේම පහවරණ දාලා අපිට වේගෙන් දිව යන්න පුළුවන්. ඒකට පුහුණු වෙන්න. ඉතින් පුහුණු වීමක් ඉතින් තරගයේදී ගොඩක් කරලා හම් වෙනවා. ඊට අමතරව ප්‍රැක්ටිස් කරලාදී මේ පැට්ස් දාලාම දුවලා කරලා හිටියොත් මම දැන් ඒක වැඩිපුර පුහුණුවක් වෙනවා අපි ගොඩක් කරාට පුරීම් අතරතුරදී ඔය දිවවීම අඩුයිනේ දැන් අපේ සමහර අවස්ථාවලදී අපි අපේ සෙෂන්ස් වලදී අපි ප්‍රැක්ටිස් කළාමදී පැට්ස් එක දාගෙන අර නෝමල් මැච් එකක් විතර ගස්සනවා මොකද හේතුව මේ ආවරණයත් එක්ක ඔයා මේ යූස් වෙන්නේ
පාවරණය දාගෙන ඒක හැම වෙලේම හිටියම වාට ඒක දැනෙන්නේ නැහැ මේ පාවරණය දාලයි කියන එක. ඒක වැදගත් වෙනවා. දැන් ඊළඟ ප්‍රශ්නේ ඇවිල්ලා ඔය අහුවේ පාවරණය දාන්නේ ඇයි කියන එක. ඇත්තටම පාවරණය නොදා ඉන්න පුළුවන්. කකුල වැදුනම තමයි මතක් වෙන්නේ පාවරණයක වැදගත්කම. ඔතන සමහර වෙලාවට අපි දැකලා තියෙනවා මේ T20 තරගවලදී සමහර වෙලාවට මගේ මතකය හරිනම් ක්‍රෙග් මැක්මිලන් වගේ ක්‍රීඩකයා ඔහු මේ අර පාදේ ඇතුළතින් පමණක් ආවරණයක් දාගෙන ක්‍රීඩා කළ අවස්ථාවක් මම දුටු එක අවස්ථාවක්. ඔව් ඒ පාවරණ තමයි. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි ඒ වගේ පාවරණ පාවිච්චි කරනවා විශේෂයෙන්ම මේ පිටකරු අසල පඳු රකීද්දී අර පාවරණයක් වගේමයි මේ වගේ නෙමේ. ඒක අර කකුලට හරියන්නම කර්ව් එකත් එක්ක අරන් තියෙන. ඉතින් ඒක දාද්දී යා ගොඩක් කරාට ඒක මේ ඇතුලෙන් දාලා බට් කරන්න පුළුවන්. හැබැයි ධන හිස්සේ උඩට ආවරණයක් නැහැ. ඒක ඉතින් ඒ රිස්ක් එක ගන්න ඕනේ පිටිකරු. වැදුනොත් ඉතින් විතින් ආබාධිත තත්ත්වයකට පත් වෙයි. දැන් ඊළඟ කාරණේ පිටේ මිට ග්‍රහණය කරන්නේ අත්ආවරණයක් යොදාගෙන. මේ ඇයි අත්ආවරණයක් යොදා ගන්නට ඕනි සුවත්? අත්ආවරණයක් නැතුව පිටේ මිට ග්‍රහණය කරලා පහරක් එල්ල කරන්න බැරිද? පුළුවන්. එකම දේ තමයි දැන් ඔබ දන්නවා දැන් 150කට 160කට වගේ මේකෙන් පන්දුයක් කරද්දී දැන් ඔබ අත්ආවරණ නැතුව දැන් මේ පන්දුව මේ පිට ග්‍රහණය කරොත් දැන් මෙතන වැදුම මොකද වෙන්නේ? දැන් වැඩි ඕනේ නැහැ මේ අත්ආවරණ දාලා මේ වැදුනොත් එහෙම මේ ගොඩක් අය පීඩා පිටින් සමු ගන්නත් වෙනවා සමහර අයට මේ ඇඟිලි කැඩලා යනවා. ඉතින් ඒ වගේ දරුණුක් ඇති නම් ඔබ ක්‍රීඩා කරන්නේ මෙවැනි හાર્ඩ්නස් වෙන පන්දු ඉතින් මේක මේ දාගෙන පිට ඇල්ලුවා කමන්ට හොඳට ග්‍රිප් වෙනවා නම් ඒක ඒ අත්තාවරණය තමයි ගන්න. ග්‍රිප් වෙන්නේ නැත්නම් තමයි ප්‍රශ්නේ. කියන්නේ මේ පිට කැරකෙනවා නම් අතේ. එතකොට ඒ අත්තාවරණය වැඩක් නෑ. ඒ අත්තාවරණය තියෙන්නේ අපි මේ පිට හොඳට ගානට ආසු කරන නිසා මේ පිට කැරකෙන්න බලනවා. ඒක නැතුව ෆර්ම් විදියට අල්ල ගන්න පුළුවන් විදියට තමයි අත්තාවරණයක් අපිට අවශ්‍ය වෙන නිසා ඇඟිලි ටික බෙදන්න. සුවංචි දැන් අපි දකිනවා පිටිකරුව පන්දුවට පහර දෙන්නට පිටණියට ගියාට පස්සේ නැත්නම් ක්‍රීඩාංගණයේ තනතිරුවට ගියාට පස්සේ ටිකක් වෙලා සෙල්ලම් කරලා තමන්ගේ අත්ආවරණය මාරු කරගන්න. අයි හිම් කරා. ගොඩක් රට ධාරිය දැන් මම ලිස්සනවා. ඉතින් මේ අපි අර කිව්වා මේක අල්ල ගන්න ඕනේ නේද? මේක ලිස්සද්දී අල්ලන්න බෑනේ. ඒකෝර ඒ නිසා තමයි ටක් ගාලා මාරු කරන්නේ. අලුත් අත. හොඳ දැන් විවිධ උපාංග තියෙනවා මේ බක්සෝ. මේක මම හිතන්නේ මේ අපේ ජූනියර් පොඩි කට්ටියගේ ටයි පෑඩ් එක. ඒ කියන්නේ අපි බැට් කරනකොට මේ සයිඩ් එකට දාන කලර කලර මේක ගොඩක් වැඩ ඉතින් අතරම ගොඩක් වදින තැනක් මේ කලවේ කියන්නේ හරි මොකද සාමාන්‍ය අපි ගහන ආකාරයේ අපේ වදින්න පුළුවන් ඒ කියන්නේ පාච් කරන ගොඩක් අය සුවන්ජි එතකොට දැන් අර ඔබ මුලින් සඳහන් කරා පිටිකරුවෙකුට විශ්වසනීයත්වය අවශ්‍යයි ਉਹ විශ්වසනීයව පිටියට ගියොත් තමයි ඔහුගේ තාක්ෂණය ඔහුගේ දස්කම එකට එකතු කරලා ඔහුට අවශ්‍ය විදියට ක්‍රීඩා කරන්න ලැබෙන්නේ මේ උපාංග වලින් දැන් ඊළඟට තියෙනවා මේ අත්ආවරණය කියන අත්ආවරණය නෙවෙයි මේ අතර මොකද මේ ආරක්ෂාකාරී ඊළඟ බය නැතුව පන්දුව පහර දෙන්න පුළුවන් ඕනම වේගයෙන් පන්දු යවුවොත් ඕනම පන්දු යවන්නෙක් දැන් මේ හිස් ආවරණේ මේ කොටස ඉබතතම් මේ බුහුණ ආවරණය කරන මේ දැල කොටස එන්නේ ඒ සඳහා නේද උට එතකොට පන්දු දිහා බලාගෙන ඉන්න පුළුවන් ඔව් දැන් මොකද හේතුව දැන් මේක ඉස්සර තිබ්බ හෙල්මට් එකම මේක තිබ්බේ නැහැ ඉස්සර තිබ්බේ මෙතන මේ කැරි දෙක විතරයි තිබ්බේ ඊට පස්සේ ගොඩක් අය පන්දු වැදුනා මොකද මේ මෙතන නිරාවරණේ තිබ්බෙච්ච නිසා වැදුනා ඒක මේක වයිසරකෙන්නේ අපිට දැන් අර කඩුළු රකින්නන්ට මේ උපාංගය තවත් වෙනස් වෙන්නට ඕනේ මට මතකයි මාක් බෞච ඔහුගේ ක්‍රිකට් ජීවිතය අවසන් වෙනවා අර කඩුල්ලේ වදින පන්දුවකට බේල් එකක් ඇවිල්ලා ඔහුගේ වදිනවා
प्रश्न करते බෞචත් ඒ වගේ මොනවා ප්‍රශ්නයක් වුණා නම් මම හිතන්නේ ඒක ඇක්ෂන් එකකට ගොමත් අපි වෙන්නේ මොකක් හරි දරුණු සිදුවීමක් සිදුනා පස්සේ තමයි ඕන වෙනසක් වැඩියෙන් ඉන්සා ඉක්මනින් වෙන්නේ. දැන් 1991 ඔබ පළමු පෙළ ක්‍රිකට් තරග ක්‍රීඩා කරන්න පටන් ගනිද්දී මේ දැඩි අවරශ්මී යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාංගණවල ක්‍රීඩා කරනවා. අපි අද වෙනකොට ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ අවකන්නාඩි බල දෙනවා. දැන් අරවගේ තත්ත්වකින් ගැලවෙන්න පුළුවන් නේද අවකන්නාඩි බල දෙගෙන හිටියා නම් යම්කිසි ආකාරයකින් බෞෂ वरदा ගාලේ ක්‍රීඩා කරද්දී ඔබේ අස්පිනීම අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අවකන්නඩිය පැන්දීම ඒ වරදක් දකින්නේ නැහැ. පන්තු රැකීමට බාධාක් වෙන්න පුළුවන්ද? නෑ. දැන් අවකන්නඩිය හොඳ හොඳ පෑහොඳ පැහැදිලි වෙනවා. එනිසා ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් වෙලා 1996ට පෙර තිබ්බ ක්‍රීඩාවයි අද තිබ්බ ක්‍රීඩාවයි එදත් ක්‍රීඩා කළ අදත් ක්‍රීඩා කළ ක්‍රීඩකෙක් විදිහට ඔබ කොහොමද සංසන්දනය කරන්නේ? ක්‍රීඩාව දැන් විස්තරට වැඩිය සෑහෙන වෙනසක් තියෙනවා. ඒක හේතුවක් තමයි දැන් ඔය මම ඔය අනුන් ගරම්මද පටන් ගත්තී ඔබ දකින්නවා දැන් පන්දු රකින්නවා ටිකක් ඈතින් යන පන්දුවක් එතරම් නිතරම මේ උත්සාහයක් දරන්නේ නැහැ මේ රකින්න. දැන් එහෙම නෙමෙයි ඩයිව් කරලා හරි නතර කරන්න බලන එක يعني පුළුවන් තරම් මේ පන්දු රැකීමේදී වුණත් පිටිකරණයේදී ඔබ අවසන් පිටිකරුව වශයෙන් ගියාම ඉතින් අර එනේන පොට ගහන්න තමයි බලන් හිටියේ ඉස්සර. දැන් ඒකත් වෙනස් වෙනවා. දැන් අවසන් පිටිකරු දවා ගැනීමත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් පන්දු යවන්න. ඒකට පන්දු යවන්න විවිධාකාර පන්දු යවනවා කියනවා ඒ නකල් බෝල් කියනවා, කැරම් බෝල් කියනවා, ස්ලෝ බවුන්සර් එක කියනවා, ඕෆ් කටර් එක කියනවා, ලෙග් ස්පින් කියනවා, ෆාස්ට් බෝල් කියනවා, ක්ලිප් ගුග්ලි ඒ අමත් ගුග්ලි නැසත් තිබා. ඒ වගේ වෙනස් දේවල් දැන් පන්දු යවන්න යවනවා. ඒ වගේම මේ විශ්වාසින් යනවා. ඒ කියන්නේ මේ නිවැරදි තැන් වල උන් පතිත කරනවා ඒ උන්ගේ අලුත් පන්දු. ඒ වගේ වෙනස්කම් වෙලා තිනවා ක්‍රීඩාවට. ඒකට හේතුව තමයි ගත්තාට දැන් මේ ප්‍රොෆෙෂනල් ගතිය වැඩි. ඒ කියන්නේ ඔබ ගෙවීම් කරන වීඩියෝ එකක නිසා ඔබ වැඩි වැඩියෙන් මේ ගේම් එක ඩෙවලොප් කරන්න උනන්දු වෙනවා. වෙනදා අපි ප්‍රැක්ටිස් කරන්න පැය 2යි 3යි වෙනවා. නමුත් දැන් පැය 24 වෙනකම් කැප වෙනවා ප්‍රැක්ටිස් වලට. මොනවා දෙයක් ඔබ දන්නා වැඩිපුර ප්‍රැක්ටිස් කරොත් ඔබ ඒකේ මාස්ටර් කෙනෙක් වෙන ජීනියස් කෙනෙක් වෙනවා. දැන් ලංකාවේ චෝදනාවක් තියෙනවා 1996ට කලින් ලංකාවේ තිබ්බා හොඳ ක්‍රිකට් එකක් එහෙමයි කියන්නේ. හැබැයි ඊට පස්සේ මේක වෘත්තීය ස්වභාවයකට යනකොට එහෙමද තත් ක්‍රිකට් වලට මුදල් වැඩියෙන් ලැබෙන්න පටන් ගත්තා. ලංකාවේ ක්‍රිකට් වලට හානියක් වුණා. ඔකට මොකද ඉතින්? ඔතනදී බොහොම මේ බලන්න ඕනේ හොඳ කෝණයකින් ඔක. අපි මුදල් නොමැති කාලෙදි ක්‍රීඩා කරේ ක්‍රීඩකයෝ මේ ආසාවෙන් කැමැත්තෙන් ක්‍රීඩා කරේ. එතකොට එතනදී තියෙන ගේම් එක ක්‍රීඩා කරන විදිය වෙනස්. එතනදී ඔර මොනවා තිබුණත් නැතත් ඔබ ආසාවටම ක්‍රීඩා කරනවා. मुदलोटी එතකොට ඒ ලකුණු 100ක් ඔබ ගන්නවාට ඔබට නියමිත වැටුපක් ලැබෙනවා. දැන් ක්‍රීඩාවේදී මේ වැටුප වැඩි ඔවුන්ගේ දායකත්වය අඩුයි. ඒ කියන්නේ දැන් බැලුවොත් මේ දැන් මෑත කාලේ සංගප්පාරා මහේලට පස්සේ සනත් ජයසූරියට පස්සේ දැන් ඉන්න ක්‍රීඩකයෝ මේ එහෙම එක දිගට 100ව ගහන්නේ නැහැ. නමුත් දැන් දිල්ෂාන්, සමරවීර, අතපත්තුල, අරවින්ද සිල්වර් ඒගොල්ලන් ඇවිල්ලා ඇත්තටම කිව්වොත් ඒගොල්ලන් ගෙවන ගානටත් වැඩිය හොඳට පර්ෆෝම් කරනවා. දැන් ඔන්න ඕක තිබුණා නම් අද දැන් ওই කතාව එන්නේ නැහැ. يعني
ක්‍රිකට් සල්ලි නිසා ක්‍රිකට් නැතුණයි කියන කතාව එන්නේ. හැබැයි ඊට අමතරව ගත්තොත් වැඩිපුර මේ සල්ලි ලැබීමෙන් විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් එකට එවතන ක්‍රිකට් බෝඩ් එකට ඒගොල්ලන් ඒ ආයතන ලෙස පාවිච්චි කිරීමත් ඒක වෙනම ප්‍රශ්නිකුත් තියෙනවා. ඉතින් ක්‍රීඩකයන්ට ඒ ප්‍රමාණය ලැබෙනවද කියන එක ඒ ප්‍රශ්නිකුත් තියෙනවා. ඉතින් ඒ නිසා මේක අපි බලන කෝණ අනුව තමයි ඒක වෙනස්. සුවර්ජි දැන් ගුණාත්මකභාවය අඩු වුණා කියලා චෝදනාවක් තියෙනවා. මම තම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මකභාවය අඩු වුණා. ඒ නිසා හොඳ ක්‍රීඩකයෝ බිහි වෙන්නේ නැහැ කියලා චෝදනාවක් තියෙනවා. ඔබට දැනෙන්නේ කොහොමද ඒක? මම හිතන්නේ මේ ගුණාත්මකභාවය ලබා ගන්න ඕන ක්‍රීඩකයන් තමයි. දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකෙක් වෙන්න ඕන නම් ඔබ ඒකට කැප වෙන්න ඕනේ. ඒතර ඔබ ඒකට කැප වෙනවා නම් ගොඩාක් දේවල් ඔයාට කැප කරන්න වෙනවා. එතකොට ඔබේ පෞද්ගලික ජීවිතයේ සඳහා කැප කරන්න වෙයි. ඔබේ ක්‍රීඩා වුණ ක්‍රීඩා කරනවා නම් දැන් එහෙම අපේ ගොඩක් හොඳ ඒ කියන්නේ එහෙම හිටියා දැන් චමින්ද වාසුලා මුරලි දනන්නා රංගනී ගත්ලා ඒගොල්ලන් මේ ධර්මයේ පැත්ත ගැනට වැඩි ඒගොල්ලන් බැලුවේ ක්‍රීඩාව පැත්තෙන් මොකද්ද කරන්න කියන එක. ඉතින් ඒ ගුණාත්මක භාවය හදා ගන්න උන ක්‍රීඩකයා ක්‍රීඩකයමයි ඒක ප්‍රැක්ටිස් කරලා හදා ගන්නකොට මතකයි මේ ආජන්ත බෙන්ඩිස් කියනවා මේ ඔව් පන්දු කීපයක් මේ අලුතෙන් ගෙනාවා. ඉතින් මේ පන්දු පුහුණු වෙන්නම ඔව් දවස් ගණන් ගත කරලා තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි ඌට ආබාධ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අසෝජ අපි දෙන්න කතා කරපු වෙලාවක ඔබ වෙන්නවා මේ මේ ආජන්ත බෙන්ඩිස් පන්දු අල්ලන ආකාරය පොඩක් දෙන්න. අපි ඒක අපේ අජන්තට ලව්වම කරගන්න එක තමයි වඩා හොඳ. ඒ විවිධාක්‍රම විදිහට පන්දු අල්ලනවා. එකක් මම දැක්කා ඔය අර මේ පානේ ඉලි දෙකකින් අල්ලන පන්දුවක් තිබුණා. ඒත් සමහර වෙලාවට ඔය අල්ලන ක්‍රම තියෙන එක එක ක්‍රම. ඉතින් මේ අපි මේක පෙන්නන කාරණේ මම හිතන්නේ මේ අර සජන්ත දැක්කොත් මේ අපි ඔහු දැන් අර හරි අමාරු කාරණා. දැන් ඕන කෙනෙකුට පැහැදිලි සෝදි මේ ඇඟිලි දෙකකින් අල්ලලා මේ පන්දුව කොහොමද තමන්ට අවශ්‍ය විදියට පාලනය කරන්න කියන කාරණා. ඒක තමයි පුහුණු වෙන්න ඕනේ. දැන් බැහැකිලි දෙකෙන් පන්දුවක් යවනවා නම් ඒක සෑහෙන කාලයක් පුහුණු කරන්න ඕනේ. දැන් අපේ නකල් බෝල් එකක් අත්තොත් දැන් යාල්ලන්නේ මේ විදියට තියලා අර නකල් බෝල් එක තියලා අල්ලන විදිය තියෙනවා. ඉතින් ඒ අල්ලත් මේක යවන්න නම් මේ වේගයක් ගන්න ඕනේ. මේ වේගෙන් පුහුණු කරන්න ඕනේ. හොඳයි දැන් අපි මේ ආරක්ෂක උපාංග ගැන කතා කරමු. මේ තවත් වැදගත් ආරක්ෂක උපාංග. ඔව් මේක නම් මේ මේ ජූනියර් ඉතකේ බෝල් ගාඩ් එක අපි මේකට කියන්නේ ඔබ දන්නවා ඔබ ආරක්ෂා කරගත යුතු තැන මම දැන් පග්ගුවක් වැදුනොත් එහෙම මට වැඩි හොඳට ඔබට ඒ ආවය කියන්න පුළුවන් වෙයි. ඔව් අනිවාර්යයෙන්ම පාවිච්චි කරගන්න යුතු එක කොහොමද තෝරන්නේ? ඒක තමන්ගේ ප්‍රමාණයට තමයි ගන්න ඕනේ. ඒක තියෙන තින් ඒක පහසු වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ මේ ඔබ මේ අඳුමත් එක්ක තියාගන්න. දැන් මේ මගේ අතේ තියෙන පන්දු ටිකක් පොඩි පන්දුවක් සුවංජි. අපි දැන් විවිධ දේවල් ගැන කතා කරා. දැන් මේ පන්දුව ලොකුයි. මේ පන්දුව පොඩි. ප්‍රශ්නයක් තියෙනවා. ඔව් මේක ඇවිල්ලා මේ ජූනියර් ක්‍රිකට් එකේ නැත්තම් අපි මේ පොඩි අයට මේක බර අඩු පන්දුවක්. ඒ වගේ පොඩි මොකද ක්ලාස් ඇඟිලි පොඩි නිසා. මේ හැබැයි දැන් අnder 15 ලෙවල් එකට එද්දිම මේ ලොකු පන්දුව පාවිච්චි කරන්න දැන් අනුමත කරලා තියෙනවා. ඒ වගේම අර යාර 22ත් ඒගොල්ලන්ට පාවිච්චි කරන්න මේ මේ තියෙන එකලා තියෙනවා. මොකද ඒගොල්ලන් ඉක්මනින්ම අnder 19 එකට ගේන්න ඕනේ. මේක මේ අnder 13 සහ ඊට පහළ ක්‍රීඩකයන් සඳහා පොඩි පන්දු යොදා ගන්න. සුවංජි දැන් ඔබ පුහුණු කරුවෙක් එක පැත්තකින්. ඔබ ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කරන අතර වාරයේම පුහුණු කරුවෙක් ලෙස තවත් භූමිකාවක් ගන්නවා. සුවංජි ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය මොකක්ද ඔබට දැනෙන්නේ? මම හිතන්නේ මේ පාසල් ක්‍රිකට් වලට දැන් මේ තරගකාරීත්වය වැඩි කළ තියෙනවා. ඉතින් මේ තරගකාරීත්වය වැඩි කිරීම නිසා බොහෝ විට මේ හොඳ පිටිකරුවන් බිහිවීම අඩු වෙලා තියෙනවා. ඒ වගේම පන්දු යවන්න හේතුව තරගය දිනවන්න අවශ්‍ය දේවල් තමයි මුල් කරු දැන් කරන්නේ. ඒ කියන්නේ දැන් දැන් කියනවා සාමාන්‍යයෙන් බේසික් ක්‍රිකට් එක ඉගෙන ගන්න එක සහ තරගය දිනවන එක දෙකක්. දැන් ඉස්සෙල්ලාම බේසික් ක්‍රිකට් එකනේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් එන්නේ. ඒ කියන්නේ මූලික ක්‍රිකට් මූලික දැනුම තිබිය යුතුයි. මූලික දැනුම තියෙද්දි දැන් ඔබ පිටිකරණයට ගියා ඔබට ඉන්නේ නැ පන්දුර බහර දෙන්න වෙන්නේ නැ ඔබ ක්‍රිකට් එකට ආවම සහ ජාත්‍යන්තරට ගියා. ඉතින් දැන් වෙලා තියෙන්නේ ඒ අපි මූලික ක්‍රිකට් ඉගෙන ගන්න තැන වෙලා තියෙන්නේ තරගකාරීත්වය. ඉතින් අනික් කණ්ඩාය පරාජය කරන්න පුළුවන් දේවල් මොනවාද? දැන් පිටිකරණු ගියාම පුළුවන් තරම් වේගෙන් ලකුණු රස කරන්න බලන්න. ඒතකොට පන්දු යවන්න ගත්තොත් එහෙම එක්ක කඩුළු තම තීරුව ඒ විදිහට හදාගෙන පන්දු දඟ කවාගෙන කඩුළු ලබාගෙන මේ තරගෙ දිනන්න හදන්නේ.
පන්දු දඟකවන පන්දු යවන්න සිටිනවා පාසල් කාලේදී. නමුත් අවසනාවට ඔවුන් ක්ලබ් ක්‍රිකට් එකට ආවෝ ඒ තරම් ප්‍රමාණයක් දඟකවන්න බැහැ. මොකද අර තන තීරු වෙ නැහැ. ක්ලබ් එකේ තියෙන තන තීරු වෙ නැහැ. ඒතර ක්ලබ් එකේ තියෙන තන තීරුවත් සමහර දඟකවන්න හදනවා සමහර පීඩා සමහර. ඒ ඒ ඒකල්ල විකට අරගෙන ජාත්‍යන්තරයට ගියාම ජාත්‍යන්තරයේදී එහෙම දැන් ඔස්ට්‍රේලියාව එංගලන්තය වගේ තැනකට ගියාම එහෙම තන තීරු නැහැ. තියෙන්නේ හොඳ තන තීරු. दवा देखिए කියන්නේ සාමාන්‍යික ප්‍රෙලි මැච් එකක් ගන්නවා වගේ ඉතින් පිටිකරුවෝ උන්ට විකට් එක කඩුලේ රැඳී සිටමින් ලකුණු රැස් කරනවා. ඉතින් උන්ට තේරුමක් තියෙනවා පන්දු නිදල්ලේ හරින්නේ මොන පන්දුවද පහර දෙන්න ඕනේ මොන පන්දුවද කියලා දැනුමක් තියෙනවා ඔබ ක්‍රීඩා මේ පිටි රැඳී සිටමින් පන්දුවට පහර දුන්නා. ඉතින් ඒක නිසා තමයි මේ පිටිකරුවෝ බිහි වුනේ. දැන් නැවිලේ මේ පිටිකරුවන් බිහි වෙන්නේ නැහැ මොකද උන් වැඩි වෙලාවක් කඩුලේ රැඳී සිටින්නේ නැහැ. දැන් ඔය පාසල් ක්‍රිකට් හොඳයි මේ T20 තරගා रोमेश ඒ අය කඩුල්ලේ රැඳී සිටමින් පන්දුවට පහර දීලා තියෙනවා. ඉතින් ඒ අය දන්නවා කොයි පන්දුවකට පහර දෙන්න ඕන කියන එක. ඉතින් දැන් සනත් ජයසූරිය පන්දුවට පහර දීද්දී ඔබ දකින්න එක්සකාවගේ උඩින් හයව ගන්න. සයි වෙලාවේ ඔහු ඉන්නේ ඉපිලිලා. එතකොට තවගේ පාදයක් පොළවේ නැහැ. ඔව්. ඒ වගේම ස්ක්වයර් කට් පහර දී ඔය ඒක ස්ක්වයර් කට් පහර එල්ල කරනවා. ඒකට ඔහු ෆුල් පහරක් එල්ල කරන්නේ නැහැ. නිතරම මිඩිකට් පැත්‍ර ගහන්නේත් නැහැ. මිඩිකට් පැත්‍ර උඩ ගහන පහරක් ඔහු නිර්මාණය කරගෙන ඒ පහර එල්ල කරා. අර IPL වගේ දැකපු ගමන්ම මේ ටිකට් වලින්ම ගහන්න බලන්නේ නැහැ. තව පාරවල් තියෙනවා. ඒ පාරවලින් drive පාර, ස්වාගත් පාර, ඒ පාරවලින් ඔවුන්ගේ ඒ බෝලේ වැටෙනවා එල්ල කරනවා. ඉතින් අජුනන්තුංග එවලිදී අත්‍රම මේක උපක්‍රමයක්. ඒක ක්‍රියාත්මක කරේ ඒ උපක්‍රමය සාර්ථක වුණා. මොකද වේගෙන් පළමු පන්දුව ද්වාර 10 දී ලකුණු ලබා ගැනීම. ඉතින් ඊපස්සේ ඔබ දකින්න ඇති ඒක ගැන කතා කරොත් පිටිකරුවන් 7 දෙනෙක් ඉන්නවා. අශාන්ත ඉරකරත්න බැට් කරන්නේ නොම්බර 7 ස්ථානයේ. 8 ස්ථානයේ ඉන්නේ කුමාර ධර්මසේන. ධර්මසේන කියන්නේ ලකුණු 10ක් ලබාගත් ක්‍රීඩකෙක් පාසල් සමයේ. ඉතින් අර පිටිකරුවන් ලෑස්තියක් කො පිටිපස්සට තියාගෙන ඉන්නේ කළුවිතාන සහ ජයසූරියට අවුට් වුණත් කමක් නැහැ ගහන්න කියන මේ උපදේශ දීලා. එහෙම නැතුව ඔවුන් දෙදෙනා තමන්ට හිතුවසේ ක්‍රීඩා කළා නෙවෙයි 1996 අත් කතාව. ඒක එනිසා මේ ප්‍රශ්න අහුවේ. සුවන්ති දැන් අපි බොහෝ දේවල් කතා කරා ක්‍රිකට් ක්‍රීඩාව ගැන තවත් කතා කරනවා නම් බොහෝ කරුණු කාරණා තිබෙනවා ඔය අර්ජුන රණතුංගගේ නායකත්වය ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් පළමු වෙන ක්‍රීඩා සමාජ මේවා ගැන කතා කරන්න තියෙනවා හැබැයි ඔබට වැදගත් වන්නේ පන්දුවට පහර දෙන්නේ කොහොමද පන්දු යවන්නේ කොහොමද පන්දු රකින්නේ කොහොමද කියන කාරණේ ඊළඟ වැඩසටහනේදී අපි ඊට අවධානය යොමු කරමු